Halo ya luwa, tapi balan dia ne apa MN Mobile YouTube channel leke me Samsung B110 E model leke meke dem wature betla tiyenne. Api kohomada meke service karala phone neka un wenawada kiyala tama ada video eke balan dia ne. Apa video ke skip karan netu eka digata ma balan na ita kota ogol langi phone ne ak pature betu na nang ogol lang tama kohomada ada agan ne kela meka balala ada agan da puluang kadel ta denda unne kadel ta saman ne complication ne kada dun na nang desi apa na pansi itu lewa denda wena wa meti ne me sim deka galawan na isera oga phone ne ka pature betu na me battery ya dan depa dala un karan netu saman ne ngapi for battery ya dan itu hemat ya ini itu pas sim deka galau wala phone neka ogolang kiri katih ya nona me phone neka galau wala heming galau wala kohmada deng me service para kapita mah kohmada api dah kan nih kela tama me video ke api kela deng dia nih ogolang tama me me ke bala wala ogolang tama kedar di dalam kera ganda puluang saman nih phone neka kuature betu nama service kera ganda lesi amarun ya ලොකු දෙයක් නෑ මේ තියෙන දැන් ෆෝන් එක අපි ගලවමු ගලවලා කොහොමද අපි සේවිස් පාරක් දාගන්නේ කියලා බලමු ෆෝන් එක වතුරේ දැන් අපි වැටුණා කියනකොට වතුර වැටුනාම ෆෝන් එක ගන්න ගත්තාම බැටරිය ගලවන්න ගලවලා වෙනම තියන්න තියලා ඕගොල්ලන් ගාව සාමාන්‍යයෙන් පොඩි කී එකක් තියේ ෆෝන් එක ගලවන්න නැත මොනවාරි වෙන මොනවාරි ගලවන්න තියෙන කී එකකින් ඕගොල්ලන්ට එන දෙකයි නැත්නම් තුනයි එන්නේ ෆෝන් එක එක ගලව ගන්න පුළුවන් දැන් අපි බලමු දැන් මේ තියෙන්නේ මේ එනේ ගැලෙව්වා ගැලෙව්වන් පස්සේ අපි බලමු ෆෝන් එක දැන් අවුසින් එක කොහොමද ගලවන්නේ කියලා අවුසින් එක සාමාන්‍යයෙන් ගලවන්න ඔයාට පොඩි කී එකක් නැත්නම් පොඩි සාමාන්‍යයෙන් ප්ලාස්ටික් රබර් කෙල්ලක් වගේ අර මේ සයිඩ් එකට මෙහෙම අල්ලන්න පොඩි මෙව එකක් කී එකක් තිබ්බනම් ඇති ඒකෙන් අල්ලගන්න පුළුවන් නැත්නම් ඔයාට අතින්ම නියපොත තියෙනවා නම් ඒකෙන් ගලවන්න පුළුවන් සයිඩ් එක මෙහෙම අල්ලගෙන එනකොට අර ක්ලිප් ටික ඔක්කොම ගලවෙනවා එතකොට අවුසින් එක ගලවලා ගන්න පුළුවන් ඒ විදිහට තමයි මේ ෆෝන් එකේ මේ සාමාන්‍යයෙන් අවුසින් එක අතින්ම අපි නියපොතේම ගලවන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ අපිටම ඒ අවුසින් එක ගලවන්න පුළුවන් මේ තියෙන මේ බලන්න මෙහෙම ගලවන්නත් පුළුවන් එහෙම නැත්නම් පොඩි රබර් කී එකක් වගේ සාමාන්‍යයෙන් ක්ලිප් එකක් වගේ තිබ්බනම් ඒකෙන් අල්ලගන්න අල්ලන්නත් පුළුවන් වටේට වටේට එල්ලම් නිකම්ම ගලවගෙන එනවා මේ තියෙන මේ මේ වගේ ගලව ගන්න මේ මේ වගේ සයිඩ් එකට මේ මල්ලගෙන එනකොට සාමාන්‍යයෙන් ටක් ගාලා ගෙලවෙනවා ගෙලවුවන් පස්සේ අපි බ්‍රෂ් එකක් වගේ තියෙනවා නම් අපේ ගෙදර පරණ බ්‍රෂ් එකක් තියෙනවා ඒකෙන් අපිට සුද්ධ කරගන්න පුළුවන් ෆේන් එකක් තියෙනවා නම් ෆේන් එක හොඳට පොඩ්ඩක් ෆේන් එක හයියෙන් දාලා බෝඩ් එක පොඩ්ඩක් වේලෙන්න තියෙන්න ඕනේ එහෙම නැත්නම් තියෙනවා මේ ගන්න එකක් අර මේ හුලං අල්ලන ගන්න එක තියෙනවා ඒ වගේ තිබ්බනම් ඒ හොඳටම ඒක ලේසි කරගන්න හොඳට උලම් පාර අල්ලන්න ඕන වතුර ටිකක් හරි නැතුව අල්ල ගන්න ඕනේ දැන් අපි බලන්න දැන් අවුසින්නේ ගෙලවා මේ තියෙන්නේ මේකේ ස්පීකරේ තියෙනවා මේකේ වතුර ගිහිල්ලා තියෙන්නේ මේ තියෙන්නේ වතුර තියෙනවා මේකේ එතුලට වතුර ගිහිල්ලා තියෙන්නේ එතුලට වතුර ගියාට අවුලක් නැහැ ඩිස්ප්ලේ එකේ එතුලට බලන්න ගියා නම් පොඩ්ඩක් හොඳට හුලං පාර අල්ලන්න ඕන වේලෙන්න දැන් මේ තියෙන්නේ මේකේ දැන් වතුර ගිහිල්ලා තියෙන්නේ වතුරක් තියෙනවා මේක ඇතුළත් වතුර ගොඩක් තියෙනවා දැන් මේ තියෙන්නේ මේ වගේ බ්‍රෂ් එකක් අරගෙන සුද්ධ කරන්න සුද්ධ කරාම ඕගොල්ලන්ව බලන්න ගෙදර පොඩි කොටන් රෙදි වගේ තිබ්බනම් ඒකෙන් සුද්ධ කරගන්න පුළුවන් දැන් අපි මේ බෝඩ් එක මෙතනින් ගලවන්න තියෙන නිකන් ක්ලිප් එකක් තියෙන මේ තියෙන මේ සයිඩ් එක එල්ලුවා නම් නිකන්ම එනවා බෝඩ් එක එතනින් අපිට බෝඩ් එක ගලව ගන්න පුළුවන් ගලවුවාන් පස්සේ බලන්න ඩිස්ප්ලේ එක ඩිස්ප්ලේ එකේ ඇතුලේ සයිඩ් එකකින් වතුර ගිහිල්ලා තියෙයි ඒ වගේ තිබ්බනම් ඒක හොඳට සුද්ධ කරන්න ඕනේ ඊට පස්සේ බලන්න සිම් එකේ ඇතුලේ ස්ට්‍රේ එක එහෙම ඔද්දා කුලං හොඳට අල්ලන්න ඕන මම උලං අල්ලන්න එක මේකෙන් පෙන්වන්නේ නැහැ මම උලං ෆේන් එකක් දාලා තියෙන නැත්නම් අපේ ගන්නයක් වගේ උලං අල්ලන්න ගන්නයක් කියපන ඒක හොඳටම හොඳයි ඒකෙන් හොඳට උලං අල්ලන්න ඕනේ මේ මේ ටික ඔක්කොම උලං අල්ලන්න ඕනේ මේ මේ මේකට මේ මේ අර මේ සාමාන්‍ය සිම් දාන ට්‍රේ එක ඇතුලට එහෙම වතුර ගිහිල්ලා තියෙයි මේ මේ වගේ වතුර තියෙනවා කීබෝඩ් එකේ ඇතුලේ ඔක්කොම සයිඩ් එකේම වතුර ගොඩක් තියෙයි ඔක්කොම සුද්ධ කරගන්න මේ ස්පීකරේ ඇතුලෙත් තියෙනවා වතුර ඒක හොඳට උලන් අල්ලන්න හොඳටම උලන් එල්ලුවා නම් තමයි වැඩ කරන්නේ
ඊට පස්සේ අපි බලමු කොහොමද අපේ බෝඩ් එක සේවිස් කරන්න කියලා. අපේ YouTube channel එකට පොඩි ලයික් එකක් දාන්න, ඔයගොල්ලන්ගේ යාළුවටත් මේක ෂෙයා කරන්න. පල්ලේ රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා, බෙල් ලයික් කරන එකත් ඔබන්න. එතකොට අපි ඉස්සරහට දාන වීඩියෝ ටික බලා ගන්න පුළුවන්. දැන් බලමු අපි සේවිස් කරන විදිය. Thank you.
අපි දැන් සේවිස් එකක් දෙන්නවා, සේවිස් එක දාලා දැන් ෆෝන් එකත් ඔන් වෙනවා, සිම් දෙක දාලා අපි දැන් ෆෝන් එක ඔන් කරලා බලමු. සිම් එක ෆෝන් එක වැඩ කරනවාද ඒ ටික ඔක්කොම චෙක් කරලා බලමු. ඕගොල්ලන්ටත් සාමාන්‍යයෙන් ඕගොල්ලන්ගේ ෆෝන් එකක් වතුරේ වැටුණා නම් ෆෝන් එක ඔන් කරන්න නැතුව බැටරිය ගලවලා ඕගොල්ලන්ට මේ විදිහට සේවිස් පාරක් දාගන්න පුළුවන්. ෆෝන් එක බැටරිය දාලා ඔන් කරන්න එපා. ඔන් කරා නම් ෂෝට් වෙනවා, ෂෝට් වුණා නම් ආයෙ වැඩ කරන්න නැතුව යනවා. ඒ හින්දා ඕගොල්ලන් වතුරේ සාමාන්‍යයෙන් ෆෝන් එක වැටුණා නම් බැටරිය ගලවලා තියලා සේවිස් පාරක් දාන්න. මේ බලන්න සිම් දෙකම ගත්තා, ඩයලොග් මොබිටෙල් සිම් දෙකම අරන් තියෙන්නේ. ඊට පස්සේ අපි ෆෝන් එකත් පොඩ්ඩක් බටන් ටික එවවා ටික චෙක් කරලා බලමු. සිම් එක නම් මේකින් ගත්තා. දැන් බලන්න බටන් ටිකත් අපි චෙක් කරලා ගලමු, කීපෑඩ් එක වැඩ කරනවද කියලා. ඔව් මේ බලන්න ඔක්කොම වැඩ කරනවා බටන් ටික. මේ මෙතනින් බලා ගන්න පුළුවන් බටන් ටික ඔක්කොම වැඩ කරනවා. අපිට ඔක්කොම මෙතනින් චෙක් කරලා බලන්න පුළුවන් ෆෝන් එකේ ඔක්කොම වැඩ කරනවා සාමාන්‍යයෙන් වැඩ. අපිට අපි කෝල් එකක් දීලා බලමු ස්පීකරේ මයික් එක ඒ ටිකත් බලන්න බලමු පොඩ්ඩක් කොහොමද වැඩ කරන්නේ කියලා. මේ සයිඩ් එක ඔක්කොම බටන් කීපෑඩ් එක ඔක්කොම වැඩ කරනවා බටන් ටික. අපි ඊට පස්සේ ගිහිල්ලා ටෝන් එකක් පොඩ්ඩක් දාලා බලමු, රින් ටෝන් එකක් දාලා බලමු. සවුන්ඩ් එක කොහොමද වැඩ කරනවද, සවුන්ඩ් එක ස්පීකරේ ඒ ටිකත් පොඩ්ඩක් අපි චෙක් කරලා බලමු. ෆෝන් එකේ අනිත් කී ඔක්කොම වැඩ කරනවා. අපි මේ බලන්න සවුන්ඩ් එකත් අපි බලමු දැන් පොඩ්ඩක් ගිහිල්ලා. රින් ටෝන් එකක් දාලා බලමු. අපි සවුන්ඩ් එකක් චෙක් කරා, සවුන්ඩ් එකත් වැඩ කරනවා. ඊට පස්සේ අපි කෝල් එකක් දාලා අපි බලමු මයික් එකයි ස්පීකර් එකයි පොඩ්ඩක් බලමු කොහොමද ඒක වැඩ කරන්නේ කියලා. ෆෝන් එක සම්පූර්ණයෙන්ම චෙක් කරා, ඔක්කොම වැඩ කරනවා. අපේ වීඩියෝ එක මෙච්චර වෙලා බලාගෙන හිටියට තැන්ක් යූ.